අල්බෝන් සුබ දවසක්. අද නොවැම්බර් මාසේ 9 වෙනිදා බ්‍රහස්පතින්දා. අද සූදානම් විමසුම පත්‍රයට එහා ගිය තොරතුරු ඔබට සමීප කරන්න. යොමු වෙනවා මව්බිම පුවත්පතේ සිරස්තලවලට ක්‍රිකට් පරිපාලනය තීන්දුව කරන මැති සභේ විවාදය අද ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන් 225ම එකතු වෙන්න. අනාවරණ රසක් කළ ක්‍රීඩා ඇමති මැති සභෙන් ඉල්ලයි ක්‍රිකට් පාලන මණ්ඩලය පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහා තීරණාත්මක විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්තේ. ඊයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කළ ප්‍රකාශයෙන් පසු පැවති පක්ෂ නායක රැස්වීමේදීගත් තීරණයෙන් පසු මෙම විවාදය පවත්වන බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ විවිධ කසුකුසු වෙනවා, කාලගෝට්ටි ඇදෙනවා, එක වෙලාවකට ගහ ගන්නවා, මරා ගන්නවා. මෙන්න මේ කිසිම දෙයක් සමහරක් වෙලාවට වැඩකට නැති දේවල් වලට කෑ කොස්සන් ගහනවා. හැබැයි කෙසේ වෙතත් ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරනවා මේ එකම එක වචනයකට විපක්ෂයත් සමහරක් අනුඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් එකතු වෙලා මේ ක්‍රිකට් වෙනුවෙන් කතා කරනවා. ලංකාවේ ක්‍රිකට් එක රැකගන්න මොනවද කළ යුත්තේ, මේ දූෂණය වංචාවට එරෙහිව නැගෙහිටින්න ඕනි කියලා ඔවුන් ක්‍රිකට් එක වෙනුවෙන් කතා කරනවා. ඉතින් ඒ අවසානයේදී විපක්ෂයේ කළ ඉල්ලීමකට මැතිස් සභය අද විවාදයක් ලබා දෙනවා මේ ක්‍රිකට් වල පරිපාලනය තීන්දුව කරන්න. කෙසේ වෙතත් සුබදායි දෙයක් වෙයි කියලා මේ පාර්ලිමේන්තුව මැති සභේ ගන්න තීන්දුව තීරණ රටට ක්‍රිකට් එකට යහපත් තීන්දුව තීරණ වෙයි කියලා අද අපිට බලා ගන්න පුළුවන්. ඔවුන්ගේ තීරණ මොන වගේ වෙයිද? දූෂණයට වංචාවට එරෙහිව නිවැරදි විදිහේ වෙනුවෙන්, හරි දේ වෙනුවෙන් ක්‍රිකට් රැක ගැනීම, රටේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් කතා බහ කරයිද කියලා අපිට බලන් ඉන්න පුළුවන්. ඇහැලියගොඩ තරුණිය මැරූ පෙම්වතාගේ ලේන්ස්වෙන් රහස් රැසක් හෙලි කර දෙයි. 31 හැවිරිදි පෙම්වතියගේ ගෙල කපා මරා දමා රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පෙම්වතෙකු ඔහුගේ සාක්කුවේ ලේන්සුවක ගෑවී තිබූ ලේ පැල්ලමකින් හඳුනා ගැනීමට කළුතර දකුණු පොලිසිය ඊයේ සමත් වෙනවා. අපේ නිතර නිතර ඔබට කියනවා අපරාධ කරලා කවදාවත් බේරෙන්න බෑ. කිනම් අවස්ථාවකදී කොයිම වෙලාවකදී හරි අනිවාර්යයෙන්ම මේ අපරාධ වලට දඩුවම් ලැබෙනවා. එහෙම නැත්නම් නීතියේ රැහැනට වසර ගණනාවක් ගියා නීතියේ රැහැනට කොටු වෙනවා කියන එක විතරක් මතක තබා ගන්න ඕනේ. ඒ මොනවා නැතත් සභාදාමයේ විසින් දඩුවම් ලබා දෙයි කියන කාරණාව ගැන විතරක් සිහිපත් කරගන්න ඕනේ. දිනේෂ් ශාෆ්ට්ගේ රක්ෂණයේ වන්දි ගෙවීම අත්හිටවයි. කුමුදුපුල් ශාන්ත තමයි මේ වර්තාව ගෙනෙන්නේ. අබිරහස් ලෙස මිය ගිය දිනේෂ් ශාෆ්ට් වෙනුවෙන් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංජිත් ජයසූරිය අදාළ රක්ෂණ සමාගමේ බලධාරීන්ට ඊයේ නියෝග කරා. ඔබ දන්නවා ජීවිත රක්ෂණයක් කරපුවාම යම් මානියක් යම් මනතුරක් වුණොත් ඒ රක්ෂණ ගෙවනවා. නමුත් ආන්දෝලනාත්මක ලෙස මිය ගිය, එහෙම නැත්නම් විවිධ හේතුන් වලට තුඩු දුන් මරණයක් වෙනවා, මරණය ගොඩ ගන්නවා, අවසාන තීන්දුව ලබා දෙනවා මේක ඝාතනයක් කියලා. ඒ විවිධ හේතුන් මත අධිකරණය විසින් සතියකට කාලයක් එහෙම නැත්නම් රක්ෂණ වන්දි තාවකාලික නවත්තන්න කියලා ඒ රක්ෂණ ආයතන වලට දැනුම් දීලා තියෙනවා. කතරගම පූජා වට්ටිවල පළතුරු වලින් වැඩි හරියක් කුණු ගොඩට. මෙන්න මේක තමයි සිරස්තලය. සිරස්තලෙත් එක්කම තව සංවේදී වචන කීපයක් එකතු කරලා තියෙනවා අපේ කතරවරයා. ඉන් එක අඹ ගෙඩියක්වත් පින්වතුනේ සයින් හඬන මගේ බිලුඳට දුනු මැනවේ. ඔබ දන්නවා පූජා වට්ටිවල පළතුරු ගොඩ ගහලා තියෙනවා විවිධ ආගමික ඇදහිම්, විවිධ විශ්වාසයන්. මෙන්න මේ නිසාම පූජා වට්ටිවල පළතුරු ගොඩ ගහලා මේ වරන් ගිහිල්ලා පූජා කරනවා. ඉන් අනතුරුව පූජාවෙන් පස්සේ මේ පළතුරු වලට මොකද්ද වෙන්නේ කියලා තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් හරි සංවේදීව ඉල්ලනවා. ආර්ථික අපහසුතා තියෙන කාලෙක බොහෝ දෙනාගෙන් රටේ වැඩි පිරිසක් හරිම අමාරුවෙන් ජීවත් වෙන කාලෙක මේ විදිහට පළතුරු විසි කරන්න එපා, මේවා නැති බැරි අයට දෙන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. වීසා නැතිව සිටි ගෘහ සේවිකාවන් 26ක් කුවේටෙන් පිටුහල් කරයි. කටුනායක TKG කපිල තමයි වාර්තාව ගෙනෙන්නේ. වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටිමින් එරට විවිධ ස්ථානවල සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුහල් කර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඊයේ උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත බාර දී තිබුණා. ඔබ දන්නවා වීසා නැතුව වෙනත් රටක ඉන්න බෑ, ප්‍රශ්න කැටියයි. ඉතින් කුවේට් විතරක් නෙවෙයි රටේ ලෝකයේ බොහෝ රටවල් වලට
වීසා නැතුව ඉන්න බෑ. ඉතින් මේම වීසා නැතුව හොර විදිහට එහෙම නැත්නම් වංචා සහගත ලෙස ඉන්නවා කියන්නේ ඒක වරදක්. ඒ නිසාම ඔවුන් තීරණය කරලා තියෙනවා ශ්‍රී ලංකේ කියන 26 දෙනා පිටුහල් කරන්න. ඒ වගේම මතක් කරන්න ඕන ඔබ ගෘහ සේවයට එහෙම නැත්නම් විදේශගත වෙනවා නම් ශ්‍රමිකයන් විදිහට නීතියානුකූල විදේශගත වෙන්න අනවශ්‍ය ක්‍රම ඔස්සේ එහෙම නැත්නම් වැරදි මාර්ග ඔස්සේ විදේශගත වෙන්න එපා. එහෙම ගියොත් ඔබම තමයි කරදරේ වැටෙන්නේ. ඔබ දන්නවා ඩුබායි මේ වගේ රාජ්‍යයන් වල බොහෝ දෙනා සංචාරක වීසා මත ගිහිල්ලා අවසානයේදී රැකියා නොමැතිව බොහෝ විදිහට දුක් විඳිනවා. ඒවා අපි දකිනවා අහන්න ලැබෙනවා. ඉතින් අවසානයේ Tamanට කරදරයක් වුණොත් කවුරුත් නැහැ. ඒක නිසා ඔබ නීතියානුකූලව හරි දේ කරන්න ඔබ වියදම් කරලා යන්නේ. ඒ නිසා ඒවා නිසි තැනට නිසි විදිහට පාවිච්චි කරන්න. බන්ධනාගාරවල මද්දීල් රැඳවුන් වෙනම තැනකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් කියයි. විදේශ රටවල සිට මෙරටට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අපරාධකරුවන් 30ක් හඳුනාගෙන ඇති අතර ඔවුන් මෙරටට රැගෙන ඒමට එම රටවල් සමග මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවට බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පිරිස් එම බන්ධනාගාරවලින් ඉවත් කර වෙනත් ස්ථානවල රැඳවීමට මේ වන විට වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව අධිකරණ ඇමතිවරයා සමග සාකච්ඡා කරමින් පවතින බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා අපරාධකරුවන් බන්ධනාගාරවලට ගිහිල්ලත් අපරාධ කරනවා. ඔවුන් දුරකථන මාර්ග ඔස්සේ Tamanට හිතූ මනාපට කැමති දේවල් කරනවා. ඉතින් මේ තීරණය හොඳයි. ඔවුන් වෙනම හඳුනාගෙන වෙනත්ම ස්ථානයකට ගෙනියනවනේ. හැබැයි වෙනත්ම ස්ථානයකට ගියත් ඔවුන්ට ඔය ලබා දෙන දුරකථන පහසුකම් කොහොමද දුරකථන ඇතුළට යන්නේ? ඔවුන්ට අවශ්‍ය පහසුකම් අනවශ්‍ය පහසුකම් බන්ධනාගාරයක ඉන්නකොට ලැබෙන අනවශ්‍ය පහසුකම් මොනවද කියලාත් බලලා ඒවා කොහෙන්ද ඔවුන්ට යන්නේ කියලා විමසිලිමත් වුණා නම් තවදුරටත් මේවා නවත්ව ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. පොලිස් ප්‍රතිපත් නොකිරීම ජනපති ජෝසාභියෝගයට ලක් කළ හැකි කරුණක්. එන් සුමන්තිරන් මන්ත්‍රීවරයා තමයි කියන්නේ. අනුරාධ හේරත් ක්‍රිෂාන් පතිරණ ජයසූරිය තමයි වාර්තාව ගෙනෙන්නේ. පොලිස්පති පත් කිරීමේ ප්‍රශ්නයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් එබැවින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි බව දෙමළ ජාතික සංධානයේ යාපනය දේශික පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එන් සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා තවම රටේ පොලිස්පති පුටුව හිස් තවම පත් කරලා නැහැ. හේතුවක් තවම දන්නේ නැහැ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා කියන්නේ මේක ව්‍යවස්ථා උල්ලංඝනයක්. එහෙමනම් ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ශ්‍රවණාබාධිත තරුණ තරුණියන්ට සහකරු සහකාරිය සොයා ගන්න මව්පිය හමුවක්. විවාහ අපේක්ෂිත ශ්‍රවණාබාධිත තරුණ තරුණියන්ගේ මව්පිය හමුව නොවැම්බර් 19 වෙනි ඉරිදා පෙරවරු 8ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙනවා. විවාහ වන වයසේ පසුවන ශ්‍රවණාබාධිත තරුණ තරුණියන් සිටින මව්පියන්ට තම පුතාට හෝ දුවට සුදුසු සහකරුවක් හෝ සහකාරියක් සොයා ගැනීමේ අවස්ථාව සලසා දීම පිණිස මෙම මව්පිය හමුව සංවිධානය කරන්නේ ශ්‍රී ලංකාවේ බිහිරි ළමා දෙගුරුන්ගේ සංගමය විසින්. විශිෂ්ට වැඩක්, හොඳ වැඩක්. ඔබ දන්නවා රටේ විවිධ ආබාධිතව තින් පෙළෙන පිරිස් ඉන්නවා. ඉතින් ඒ අතර ශ්‍රවණාබාධිතයන් වෙනම ඉන්නවා අපේ රට තුල. ඉතින් ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ එහෙම නැත්නම් විවාහ අපේක්ෂිතව ඉන්නව නම් විවාහ වෙන වයසේ හරියන පිරිස් ඉන්නව නම් ඔවුන් වෙනුවෙන්ම බිරින්දෑවරු එහෙම නැත්නම් මේ පෙම්වතියෙක් පෙම්වතෙක් සහකාරයෙක් සහකාරියක් සොයා ගැනීම තමයි ඒ වෙනුවෙන් තමයි මේ හමුව සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඒක ඉතාමත් විශිෂ්ට වැඩක්. ඉතින් අප ප්‍රාර්ථනා කරනවා තමන්ට ගැළපෙන සහකාර සහකාරිය හමු වේවායි කියා. කූට ලේඛන සිද්ධියකට මහනුවර ශාන්ත අන්තෝනි විදුහල්පතිනියට මාරුවක්. මහනුවර KL සුරවීර තමයි වාර්තාව ගෙනෙන්නේ. කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අතරමැදි පැන්තිවලට කූට ලේඛන උපයෝගී කරගනිමින් සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියට සැකකාරීක වන එම විදුහලේ හිටපු විදුහල්පතිනිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සිට වහම ක්‍රියාත්මක වන පරිදි ගම්පල කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කර තිබේ. ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට තම නිල නාමය අත්සනහා නිල මුද්‍රාව යොදා ගනිමින් සකස් කළ කූට ලේඛන උපයෝගී කරගනිමින් සිසුන් ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබෙනවා. ඔබ දන්නවා පසුගිය කාලයේ බොහෝ කතා බහට ලක් වුණා ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පතිනියගේ ගැන. ඉතින් කෙසේ වෙතත් ඇයව ඊට පස්සේ සම්බන්ධ කරලා තිබ්බා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මහනුවරට. ඉතින් එන අනතුරු මේ සිද්ධිය ගැන තමයි මේ වාර්තා වෙන්නේ. ඇයව ගම්පල කලාප අධ්‍යාපන කාර්යාලයට මාරු වීමක් කරලා තිබෙනවා.
ඇයි වෙනුවෙන් කියන්නේ එහෙම නැත්නම් මේ පරීක්ෂණයේ අවසානයේ මොකක් වෙයිද? ඇයට දඩුවම් ලැබෙයිද? සම්පත් විකිණීමට එරෙහිව නුවර එළියේ තැපල් සේවකයෝ වර්ජණයකට තැපල් දෙපාර්තමේන්තුව සතු සම්පත් විකුණා දැමීමට දරන උත්සාහයට එරෙහිව නුවර එළිය ප්‍රධාන තැපල් කාර්යාලයේ ඇතුළු නුවර එළිය දිස්ත්‍රික්කයේ සියලුම තැපල් කාර්යාලය ඊයේ දින වසාද මාසේවකයන් සංකේත වැඩ වර්ජණයක නිරතව සිටිනවා. ඔබ දන්නවා ජනාධිපතිවරයා නුවර එළියේ සංචාරයේදී කියනවා තැපල් කාර්යාලය නුවර එළිය තැපල් කාර්යාලය ඉතා පැරණි ගොඩනැගිල්ල මෙම තැපල් සංකීර්ණය හෝටල් සංකීර්ණයක් බවට පත් කළ යුතුයි කියන කාරණාව ගැන ජනාධිපතිතුමා පැහැදිලි කිරීමක් කරනවා. එදී යම් මතභේදාත්මක වචන හුවමාරු වෙනම ඉන්න අනතුරුව කෙසේ වෙතත් මේ සඳහා සූදානම් වෙන්න කියලා තමයි එතුමා කියන්නේ. මේ නිසාම රට පුරා තැපල් ස්ථානවල වර්ජන පටන් ගන්නවා. නුවර එළියේ ඊයේ දිනේදී සම්පූර්ණයෙන්ම වසා දමලා තිබෙනවා. මොකද්ද මේකට වෙන්නේ? අවසානයේදී කවුරු ජය ගයිද? තීන්දුව මොන පැත්තකට යයිද? මෞබිම පුවත්පතේ අතුල් පිටුවේ ආයත් ක්‍රිකට් ගැන කතා කරනවා. 225ම එකතු වෙලා ක්‍රිකට් හොරකල්ලිය ගෙදර යමු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. රොෂාන් රන්සිංහ මැතිතුමා දූෂිත ක්‍රිකට් කල්ලිය ගැන කරුණු රසක් ඉදිරිපත් කළා. ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ ජනතාවත් එක්ක ජන ජීවිතයත් එක්ක එකට බැඳිලා තියෙන්නේ. මේක අපේ ජීවනයේ ජීවේ හා ප්‍රාණය. මේක ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදකින් තොරව මේ ක්‍රීඩාව වෙනුවෙන් හැමෝම එක හා සමානම අත්තල් බැඳ ගන්න ක්‍රියාවලියක්. ඒ ක්‍රීඩාව නිසා විශේෂයෙන්ම මම යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමති මේ අවස්ථාවේ මේ තමයි අපිට ප්‍රතිපාදන තිබෙන ස්ථාවර නියෝග අත්හිට වෙලා මේ අපි හැමෝම එකගතාවෙක් තුල මේ පාර්ලිමේන්තුවේ අපි යෝජනාවක් සම්මත කර ගන්න ඕනේ. විපක්ෂ නායකවරයාත් මෙහෙම කියනවා ක්‍රිකට් වෙනුවෙන් කතා කරන්න ඕනේ ක්‍රිකට් වෙනුවෙන් අපි එකතු වෙන්න ඕනේ 225ම එකතු වෙලා මේ ගැන කරන්න ඕනේ කියලා විමල් වීරවංශ මහත්මයා තිය පාර්ලිමේන්තුවේ මේ විදිහට කතාවක් කරනවා. ක්‍රීඩා ඇමති ආරම්භ කළ මේ සටන අපි හැමෝම සහය දිය යුතුයි. විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් කියනවා ක්‍රීඩා අමාත්‍යවරයා මේ පටන් ගත්ත දෙයට අපි උදව් කරන්න ඕනි කියලා. ලීවලින් හැදු චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරන්න ජපානය සූදානම්. සඳේහෝ අඟහරු ලෝකයේ ලී ගයක් සෑදීමේ පර්යේෂණයක් චන්ද්‍රිකාව නිපදවා ඇත්තේ යලි පෘථිවියට දී දැවි වායුවක් වීමටයි. විශේෂ සොයා ගැනීමක් අලුත් මෙහෙයුමක් අද්විතීය තැනකට ලෝකයේ තාක්ෂණය ගෙන යන්න දරන උත්සාහයක්. ඉතින් ඒකට හොඳ දෙයක් ජපානය උත්සාහ කරනවා. ලීවලින් හදපු අභ්‍යවකාශගත කරන්න පුළුවන් චන්ද්‍රිකාවක් අපි සාර්ථකත් එහෙම නැත්නම් ඔවුන්ගේ මේ ක්‍රියාදාමයට අපි සුබපතනවා. ඒ ක්‍රියාදාමයේ සාර්ථක වෙන්න කියලා තවත් සොයා ගැනීමක්. ලෝකේ විවිධ දේවල් වෙනවා විවිධ රටවල තාක්ෂණියත් එක්ක. ඉතින් අපිත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කවදා හෝ දවසක අපේ රටේ තාක්ෂණියත් මෙතරම් දුරට දියුණු වෙලා ලෝකයක් කතා කරන දේවල් කරන්න පුළුවන් වෙයි කියලා. පලස්තීන සරණාගතයන්ට සේවය සපයන සේවකයන් 89 දෙනෙකු යුද්ධයෙන් මියයයි. සෞඛ්‍ය අංශ සේවකයෝ 16ක්ද යුද්ධයට බිලි වෙලා. ඔබ දන්නවා පලස්තීනයේ ඊශ්‍රායලයේ අතර යුද්ධ ගැටුම් තව දුරටත් වෙනවා. දසදහසකට වැඩි ප්‍රමාණයක් ඉක්මවා මිය ගොස් තියෙනවා. මේ කොතරින් නතර වෙයිද? තවම නතර වෙන පාටක් නැහැ. කෙසේ වෙතත් මේ දෙපාර්ශ්වයේම මිය යන්නේ ජන ජීවිත ජනතාව. ඉතින් එක් තැනකට එන්න පුළුවන් නම් මේ අහිංසක ජනතාව වෙනුවෙන් එහෙම නැත්නම් මේ ජීවිත වෙනුවෙන් යමක් කිරීමට හැකියාවක් තිබෙනවා. උපන්දිනයේ දවසේ ටැග්ගට ලැබුණු ජීව අත්බෝම්බයක් පිපිරි යුක්‍රේන සහායක හමුදා ප්‍රධානි මරුට යුක්‍රේන සහායක හමුදා ප්‍රධානි ගෙනට් කාස්ටකෝට්සිය උපන්දිනයේදා ටැග්ගක් ලෙස ලැබුණු ජීව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් ජීවිතක්ෂයට පත් ඇත. උපන්දින ටැග්ග ලෙස ලැබුණු ජීව අත්බෝම්බ අතරින් එකක මුදුව ඔහුගේ වයස අවුරුදු 13ක පුරු ඉවත් කිරීම හේතුවෙන් ජීව අත්බෝම්බය පුපුරා ගොස් ඇත. මත්පැන් බෝතලයක් සමග ජීව අත්බෝම්බයක් බහලුම් පෙට්ටියක ඔහුට තෑගි ලෙස ලැබී අතර ඉන් එක් බෝම්බයක් මෙසේ පුපුරා ගොස් ඇත. හරි අපූරු තෑගි මේවා. අපේ රටේ මේ වගේ තෑගි ලැබෙන්නේ නැහැ නේ. හැබැයි මේ වගේ තෑගි ලැබෙන රටවලුත් තියෙනවා. තමන් වඩාත්ම කැමති දේවල් තමයි ටැගි වලට දෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් තමයි මේක. යුක්‍රේනයේ සහායක හමුදා ප්‍රධානියක් තමයි මේ විදිහට තමන්ගේ උපන්දිනයේ දවසේ ජීව අත්බෝම්බයක් නිසා මරණයට පත් වෙන්නේ. කළුතර ගල්කිස්ස රිය ගැටුමෙන් 17කට තුවාල. කොළඹ බලාගිය බසය ත්‍රිරෝද රථයක හැප්පිලා. පණංගල සිට මාපලගම හරහා කොළඹ බලා ධාවනී වූ මගීන් රැගත් ලංගම බස් රථය ඊයේ උදෑසන කළුතර ගල් අස්සහේන ප්‍රදේශයේදී පන්සලකට හීල් දාණය රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටි සිදු අනතුරුවෙන්
කාන්තාවන් 5 දිනක ඇතුළු 1000 දිනකට තුවාල ලබ ඇති බව කලුතර දකුණු පොලිසිය පවසනවා. තුවාලකරුවන් 10 දිනක අතර කලුතර නාගොඩ ශික්ෂණ රෝහල රැගෙන ගිය බවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා මේ අනතුර ගැන සමාජ ජාලා ඔස්සේ ඒ වගේම මේ සිද්ධිය වුණ ගමන්ම පුවත් ලැබුණා ඔබට. මේ අනතුර කොච්චර භයානක අනතුරද දැකු දැල්මට ඔබට පේනවා. බසයට මොනතරම් හානි වෙලාද පාරට හැමදාම අපි කියන වගේ මේ පාරට වාහනයක් දානකොට ඉතාමත් සැලකිල්ලෙන් මේ වාහනේ අරගෙන යන්න ඕනේ. වාහනයක් ගන්න කලින් මේ වාහනේ යම් යම් දෝෂ තියෙනවද මෙන්න මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම රියක් පාරට දාපුවාම තමන් පදවන රිය වගේම ඉදිරියෙන් එන රියත් කොහොමද එන්නේ කියලා මේ ගැනත් කල්පනාකාරීව යන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ මොන යම් අවස්ථාවකදී මොන යම් දෙයක් වෙයිද කියලා. කෙසේ වෙතත් අපි දන්න එකම දේ අපිට කරන්න පුළුවන් එකම දේ අපි අපේ ආරක්ෂාව ඒ වගේම අපෙන් හානියක් වෙන්න තියෙනවා නම් ඒක වළක්වා ගැනීම විතරයි. ඒ පුවතත් එක්කම වෙනවා දවසේ කාටුනේට MD වීරරත්නගේ මරිසිපාල කාටිනේට වජිර අබේරත්න කියනවා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කලේ රනිල්ගේ කාලවලදී කියලා. එහා පැත්තෙන් අහනවා එතකොට බැංකු කැඩුවේ කියලා. මේ කාටුනියත් සමගින් අදට විමසුම පත්‍රය අවසන් කරනවා. හමු යමු තවත් දවසක. ඔබට සුබ දවසක්.